ඉතින් වෙනද වගේම අදත් ඔයගලංග DTK TV channel එකට ආයිබෝන් කියලා පිළිගන්න. ඉතින් ඔයගොල්ලෝ මේ එකතු වෙලා ඉන්න අපේ C# programming series එකේ තවත් අලුත් වීඩියෝ එකක් එක්ක අපි කලින් වීඩියෝ එකේදී කතා කරා මේ C# වල තියෙන namespace සහ methods ගැන. ඒ වගේම class ගැන අපි කතා කරා. ඒ වගේම properties, interface මේ වගේ දේවල් C# වල තියෙනවා කියලා මම කිව්වා. ඉතින් අද අපි කතා කරන්න යන්නේ මේ C# වල තියෙන keywords සහ literals ගැන. එතකොට මේ keyword එකක් කියන්නේ මොකක්ද? keyword එකක් කියලා කියන්නේ මේ C# වල තියෙන predefined වචන ටිකක්. එතකොට මේ වචන මේකට reserved කියලා අපි කියනවා. ඒ කියන්නේ මේ වචන අපිට කිසිම දෙයකට ආය යොදා ගන්න බෑ. ඒ එයාට දීලා තියෙන කාර්යයට ඇරෙන්න අපි අලුතෙන් අපේ උදාහරණයක් විදිහට variable names වලට, ඒ වගේම class names වලට, ඒ වගේම interface names වලට මේවා යොදා ගන්න බෑ. එතකොට මේවා තියෙන්නේ මේ මේවට වෙන් වෙච්ච විශේෂ කාර්යයක් සඳහා තමයි මේ වචන තියෙන්නේ. ඒව compiler එකෙන් අඳුරගන්නේ එයාට කලින් දීලා තියෙන instructions වලට අනුව. උදාහරණයක් විදිහට අපි ගත්තොත් අපි දන්නවා if statement එක. if statement එකේ if කියලා type කරන් පස්සේ අපිට මේ visual studio එකෙන් පෙන්වන්නේ වෙන පාඩක් විදිහට. ඉතින් මේවා අපිට බෑ variable එකක් හදන්න if කියලා. මොකද හේතුව if කියන්නේ keyword එකක්. ඒක reserved keyword එකක්. ඉතින් ඔයගොල්ලන්ට පේනවා Microsoft website එකට ගියොත් මේ website එකේ යන link එක මම පල්ලෙහා description එක දාලා තියන්නම්. ඉතින් ඒකට ගියොත් ඔයගොල්ලන්ට මේ keywords ගැන සම්පූර්ණ reference එකක් ගන්න පුළුවන්. ඒගොල්ලන්ට ඔයාට අදහසක් ගන්න පුළුවන් මේ keywords ගැන සියලු දේම ගැන. ඉතින් මේක කියලා තියෙනවා keywords are predefined reserved identifiers that have special meanings to the compiler. They cannot be used as identifier in your program unless they include at as a prefix. එතකොට මෙන්න මේ කියලා තියෙන විදිහට මේ at කියන ලකුණ දාලා අපිට මොකක් හරි keyword එකක් පාවිච්චි කරන්න පුළුවන්. මේකල උදාහරණයක් දීලා තිනවා. For example, at if is a valid identifier. මෙන්න මේ at if කියලා කියන එක එයා valid identifier එකක් විදිහට ගන්නවා. ඉතින් මේ විදිහට වඩ variable name එකක් පාවිච්චි කරන්න පුළුවන් ඕන නැහැ අවශ්‍ය නැහැ. නමුත් අපිට අවශ්‍ය වෙන්නේ නැහැ මේ වගේ keywords දාගෙන variables name හදන්නවා මම හිතන විදිහට. මොකද අපි අපිට පුළුවන් ඊට වඩා meaningful name එකක් දෙන්න. ඉතින් මෙතන කියලා දෙනවා වගේම but if is not because if is a keyword. keyword if කියන්නේ keyword එකක් හින්දා ඒක අපිට පාවිච්චි කරන්න බෑලු මෙන්න මේ names විදිහට. ඉතින් මේ keywords මේගොල්ලෝ categorize කරලා තියෙනවා groups වලට. මේ groups වලට categorize කරලා තියෙන අපිට access කරන්න ලේසි වෙන්න. මොකද හේතුව අපිට මොන මේ keyword එකේ මොන දේද වෙන්නේ කියන එක අපිට ආයේ category එක හරහා ගිහිල්ලා බලන්න පුළුවන් ටක් ගාලා. එතකොට අපිට ලේසි reference එකක් උනත් බලන්න ටක් ගාලා මේක අපිට අවශ්‍ය if statement එකක් ගැන බලන්න නම් ඉතින් අපිට පුළුවන් ඒ අදාළ category එකට ගිහිල්ලා ඒකට අදාළ ටික විතර අපිට select කරලා බලන්න. ඉතින් මේකේ categories ටික තමයි මේ තියෙන්නේ. පළවෙනි එක තමයි modifier keywords. එතකොට modifier keywords වලට යටතේ අපි කතා කරන්න පුළුවන් access modifier keywords. ඒ වගේම ඊළඟ එක statement keywords. ඒ වගේම method parameter keywords. එවගේම access keyword, namespace keyword, literal keywords, operator keywords, contextual keyword, type keyword, query keyword කියලා මේ විදිහට categorize කරලා තියෙනවා. ඉතින් ඒකේ පළවෙනි group එක පළවෙනි category එක විදිහට අපි ගත්තොත් modifier keywords කියන එක. මේ modifier keywords එක කියන එක අපි යොදාගන්නේ program එක part එකක් modify කරන්න පුළුවන් කාටද කියන එක තීරණය කරන්න. කාටද කියලා මම අදහස් කරේ පුද්ගලයෙක් නෙමෙයි. මෙතන අපි මොකක් හරි ප්‍රෝග්‍රෑම් එකක කොටස් දෙකක් තියෙනවා. හිතන්න ඔයා ෆන්ක්ෂන්ස් දෙකක් හදුවා කියලා A සහ B කියලා. එතකොට මෙන්න මේ කොටස් දෙකෙන් A කොටස ඇක්සස් කරන්න B කොටසට බෑ කියන එක අපිට දෙන්න පුළුවන් මෙන්න මේ මොඩිෆයර් කීවර්ඩ්ස් වලින්. ඉතින් ඒකෙන් කියන්නේ උදාහරණයක් විදිහට ඔයාගේ ගෙදර කාමර දෙකක් තියෙනවා. ඉතින් මේකේ ඔයා ඉන්න කාමරේ එකක්, ඔයාගේ මල්ලි හරි අක්ක හරි සහෝදරයෙක් ඉන්න කාමරේ තව එකක්. ඉතින් ඔයාට පුළුවන් ඔයාගේ කාමරේ වෙන කෙනෙක්ට ඇක්සස් කරන්න බැරි වෙන්න ඉබ්බෙක් හරි යතුරක් හරි දාලි වෙලා ඔයාගේ දොර ලොක් කරලා තියන්න. ඉතින් අන්න ඒ වගේ වැඩක් තමයි මෙන්න මේ modifier keywords වලින් කියන්නේ. ඔයා තමයි තීරණය කරන්නේ අර යතුර දෙන්නේ කාටද කියන එක. ඉතින් මේ modifier keywords යටතේ අපි කතා කරනවා access modifier keywords ගැන. ඉතින් මේ access modifier keyword එකෙන් කියන්නේ මම අර කලින් කියපු modifier keywords යටතේ කියපු දෙයම තමයි. අපි මොකක් හරි class එකක්, method එකක්, property එකක්, ඒ වගේම field එකක්, ඒ වගේම තවත් මොකක් හරි member කෙනෙක්ව දාද්දි එයාලගේ accessibility එක තීරණය කරන තමයි මේ access modifier keywords දාන්නේ. ඉතින් මම කලින් කියපු උදාහරණයෙම අපි AB කියලා class දෙකක් ගන්නවා. එතකොට A class එක අපිට private තියෙනවා, ඒ වගේම B class එක public තියෙනවා. එහෙම දාන්න ඕන නම් අපිට පුළුවන් මෙන්න මේ access modifier keywords යොදාගන්න. එතකොට මේ access modifier keywords යටතේ අපි කතා කරනවා keywords හතරක්. ඒ කියන්නේ ප්‍රධාන වශයෙන් keywords හතරක්. පළවෙනි එක තමයි public, ඒ වගේම protected, ඒ වගේම internal, ඒ වගේම private.
ඉතින් මේවායින් වෙන් වෙච්ච එක එක දේවල් තියෙනවා පබ්ලික් වගේ දැම්මොත් එහෙම ඒකේ ඇක්සස් එක රිස්ට්‍රික්ටඩ් කරලා නැහැ. ඒ කියන්නේ මොකක්වත් කිසිම කෙනෙක්ට තහනමක් කරලා නැහැ. එයා ඉන්නේ හරියට ඔයාගේ ශාලේ වගේ. එතකොට ඒ ශාලේ ඇක්සස් කරන්න ඕගොල්ලෝ ගෙදර කාමර 3 4ක් තියෙනවා නම් ඒ කිසිම කෙනෙක්ට ඇක්සස් එක රිස්ට්‍රික්ට් කරලා නැහැ. මොකද හේතුව ඒ ශාලේ හැමෝටම පොදු හින්දා. ඉතින් මේ වගේ ප්‍රයිවට් දැම්මොත් එහෙම අපිට ගන්න පුළුවන් ඔයාගේ කාමරයක් විදිහට. මොකද ඒක ඔයාට විතරයි ඇක්සස් කරන්න පුළුවන්. ඒක ගෙදර ඉන්න වෙන කෙනෙක්ට ඇක්සස් කරන්න බැහැ. එහෙම නැත්නම් ඔයා බෝඩිමක ඉන්නවා නම් ඔයාගේ බෝඩිමේ ඔයාගේ කාමරේ ඇක්සස් කරන්න පුළුවන් ඔයාට විතරයි. එළිය කාටවත් ඇක්සස් කරන්න බෑ. ඉතින් මේ විදිහට මේ වගේ අපිට මෙන්න මේ ඇක්සස් මොඩිෆයර්ස් තියෙනවා. මේවා එකින් එක අපි ඉස්සරහට කතා කරමු. ඊළඟට අපි කතා කරොත් statement keywords ගැන. ඉතින් මේකත් ඔයගොල්ලෝ Microsoft site එකේ ගියොත් එහෙම බලා ගන්න පුළුවන්. statement keywords කියලා type කරන්න. statements are program instructions. මේ අපි statement keywords වලට යොදා ගන්න දේවල් අපේ මේ program එක flow වෙන්න. එහෙමත් නැත්නම් program එකේ run වෙන්න දෙන commands තමයි මේ. එහෙමත් නැත්නම් instructions තමයි මේ statement keywords කියලා කියන්නේ. ඉතින් මේ statement keywords වල උදාහරණ තමයි ඔයගොල්ලෝ මේ දකින්න හම්බෙන්නේ. ඒකේ තියෙනවා selection statement කියලා වෙනම section එකක්. ඒ වගේම iteration statements, jump statements, exception handling statements මේ වගේ list කරලා තියෙන statement keywords උත් වෙන වෙනම විදිහට. ඉතින් අපි හොඳටම දන්න උදාහරණයක් තමයි if else switch case මේ වගේ දේවල් කියන්නේ. ඒ වගේම අපේ loop ටික තියෙනවා do for each in while මේ වගේ program එක flow වෙන්න අපි program එකේ මොන හරි දේවල් කරගන්න තමයි අපි මෙන්න මේ statement keywords යොදාගන්නේ. ඉතින් අපි ඊළඟට කතා කරොත් method parameter keywords ගැන. ඉතින් මේ method parameter keywords අපි යොදාගන්නේ method එකක තියෙන parameter එකකට තමයි මේක ගොඩක් වෙලාවට දාන්නේ. මේකට උදාහරණ තමයි params කියලා තියෙනවා. ඒ වගේම in තියෙනවා. ඒ වගේම ref තියෙනවා. ඒ වගේම out තියෙනවා. ඉතින් මේවෙන් එක එක විවිධාකාරයේ කාර්යයන් වෙනවා. මේක දැනට මතක තියාගන්න මේකෙන් මේක අපි දාන්නේ ගොඩක් වෙලාවට අපි මොකක් හරි parameter එකකට තමයි දාන්නේ කියලා. ඒ parameter එක කියලා කියන්නේ අපි මොන හරි method එකක් ලියලා ඒකේ අපි වරහන් ඇතුලේ දානවන parameters. ඒ කියන්නේ මොකක් හරි අපි දු year එකක් මේ වගේ මොන හරි දේවල් වලට ඒවා output කරන්න ඕන කොහොමද කියන එක වගේ දේවල් අපිට මෙන්න මේකෙන් specify කරන්න පුළුවන්. ඉතින් මේ namespace keywords දාන්න අපි namespace වලට ඔයගොල්ලෝ දන්න namespace එකක් මම කලින් video එකකින් කතා කරා. ඉතින් මේකේ අපි කලින් වීඩියෝ එකේදී කතා කරපු උදාහරණයක් තමයි using කියලා කියන්නේ. using කියලා අපි namespace එක පාවිච්චි කරා. අපි system කියලා අපේ namespace එක using කියලා ඉස්සරහට දැම්මා. ඉතින් අන්න ඒ වගේ අපිට තවත් තියෙනවා namespace keywords. ඉතින් namespace වලට උදාහරණ ටිකක් තමයි ඔයගොල්ලෝ මේ screen එකේ දකින්න හම්බෙන්නේ. ඉතින් මේ වගේම අපිට පුළුවන් namespace එක ඇතුලේ මෙන්න මේ පෙන්වලා තියෙන මෙන්න මේ class, interface, struct, enum, delegate මෙන්න මේ වගේ දේවල් එකක් හෝ කිහිපයක් අපිට පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් අපි ඊළඟ keyword එකට ගියොත් ඒක තමයි operator keywords. මේ operator keywords අපි පාවිච්චි කරනවා එක එක actions ගන්න. ඉතින් මේකට උදාහරණ තමයි as, await, is, new, size of මේ වගේ තියෙන keywords. අපි ඊළඟ එකට ගියොත් ඒක තමයි access keywords. access keywords කියලා කියන්නේ මොකක් හරි object එකක් හරි class එකක් හරි එයා දැනට ඉන්න class එක හෝ එයා ඊට කලින් class එක කියන්නේ එයා parent class එකක් තියෙන එහෙම නැත්නම් base class එක මෙන්න මේ base class එක access කරන්න පාවිච්චි කරන keyword. ඉතින් අපිට ගන්න පුළුවන් උදාහරණයක් විදිහට මේ අපි දැන් ඉන්න class එක අපි මොකක් හරි class එකක් හදලා තියෙනවා. ඒ class එක ඇතුලේ තියෙන මොකක් හරි ඔබ්ජෙක්ට් එකක් එහෙම නැත්නම් මොකක් හරි ෆන්ක්ෂන් එකක් එහෙම නැත්නම් මොකක් හරි ප්‍රොපර්ටි එකක් ඇක්සස් කරන්න අපිට පුළුවන් this කියන කීවර්ඩ් එක පාවිච්චි කරන්න. ඉතින් මේ වගේ අපිට මේ ඇක්සස් කීවර්ඩ්ස් දෙකක් තියෙනවා this එකයි base එකයි. ඉතින් මේ base එකෙන් අපිට පුළුවන් base class එකේ තියෙන මොකක් හරි ඇක්සස් කරන්න අවශ්‍ය නම් මේ base කියන කීවර්ඩ් එක යොදා ගන්න. ඉතින් අපිට ඊළඟට තියෙන කීවර්ඩ් එක තමයි literal keywords. literal keywords කියලා කියන්නේ මොකක් හරි දැනට පවතින සිද්ධියක් හරි දැනට පවතින value එකකට හරි මේක apply කරන්නේ. literal keywords වලට අපිට උදාහරණ විදිහට ගන්න පුළුවන් null, true and false, default මේ වගේ දේවල්. ඉතින් මේවා අපි assign කරන්නේ මොකක් හරි value එකක් විදිහට. උදාහරණයක් විදිහට අපි variable එකක් හදලා variable එක සමානයි null කියලා දෙනවා. එහෙම නැත්නම් true කියලා දෙනවා. එහෙම නැත්නම් false කියලා දෙනවා. මෙන්න මේ වගේ මේ keywords වලින් කරන්නේ මෙයාගේ value එක මොකක් හරි අගයක් එහෙම නැත්නම් මොකක් හරි දෙයක් ආදේශ කරන එක. true and false කියලා ගත්තොත් එයාගේ variable එක true කියලා ගත්තොත් අපි මොකක් හරි if condition එකකට දෙද්දී මේ variable එක දුන්නොත් ඒ variable එක true කියලා තමයි යට එන්නේ. ඉතින් මේ variable එක bool type එකක් විදිහට තමයි එයා assign කරගන්නේ. ඉතින් ඊළඟ keyword එක ගත්තොත් ඒක අපි කතා කරනවා type keywords ගැන. මේක අපි පාවිච්චි කරන්නේ data type සඳහා. ඒ කියන්නේ ඔයා මොකක් හරි data එකක් එහෙම නැත්නම් variable එකක් හදනවා නම් ඒ variable එකේ type එක මොකක්ද කියලා කියන්න අපි මෙන්න මේ type keywords යොදා ගන්නවා. අපි හොඳටම දන්න උදාහරණයක් තමයි int කියලා කියන්නේ. ඒ වගේම string කියලා කියන්නේ අපි data type එක මොකක්ද කියලා තීරණය කරන්න. එහෙම නැත්නම් data type එක මොකක්ද කියලා කියන්න අපි මෙන්න මේ වචන keywords දෙනවා. ඉතින් ඔයාට බෑ මේ
කීවර්ඩ්ස් යොදාගෙන උදාහරණයක් විදිහට string කියලා නම තියෙන variable එකක් හදන්න. ඒක වාර කරන්න බෑ. ඉතින් අන්න ඒ විදිහට තමයි මේ keywords reserved වෙලා තියෙන්නේ. ඊළඟට අපි කතා කරන keyword එක තමයි contextual keyword කියලා කියන්නේ. මේක ඇවිල්ලා code එකට විශේෂ අදහසක් දෙන්න මේ keyword එක use කරනවා. එතකොට මේ contextual keywords කියලා කියන්නේ reserved keywords ටිකක් නෙමෙයි. ඒක නිසා names ඒ වගේම identifiers විදිහට මේ contextual keywords වල තියෙන නම් පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් contextual keywords වල උදාහරණ ටිකක් තමයි අපිට මේ display එකේ පේන්න තියෙන්නේ. ඒ වගේම උදාහරණ විදිහට add, assign, await මේ වගේ දේවල් අපිට ගන්න පුළුවන්. ඒ වගේම තමයි ඊළඟට තියෙන keyword එක query keyword එක. මේ query keyword එක යොදාගන්නේ අපි link queries වලට. ඒ වගේම තමයි මේ link queries වල පාවිච්චි වෙන contextual keywords වලට තමයි මෙන්න මේ query keywords කියලා කියන්නේ. මේක contextual keywords වලින් වෙනස් වෙන්නේ නැහැ. ඒකම තමයි. ඒක පාවිච්චි කරන්නේ link queries වලට. ඉතින් මේකේ උදාහරණ විදිහට අපිට මොකක් හරි දෙයක් select කරගන්න ඕන නම් මෙතන ඉඳලා මෙතෙන්ට කියලා අපිට පාවිච්චි කරන්න පුළුවන් මේකේ from where මේ වගේ දේවල් from where to where ඒ වගේ දේවල් මේ query keywords එක පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් අපි දැන් keywords ගැන කතා කරා. අපි ඊළඟට කතා කරමු literals ගැන. literals කියලා කියන්නේ මහ ලොකු දෙයක් නෙමෙයි මේකේ කරන්න දෙයක් ඇත්තෙම නැහැ වගේ. ඕගොල්ලෝ දැනටමත් දන්නවා අපි මොකක් හරි variable එකක් හදලා ඒකට මොකක් හරි value එකක් assign කරනවා. ඒ value එක assign කරන්නේ computer එකට තේරෙන භාෂාවකින් නෙමෙයි අපිට මොකක් හරි තේරෙන අපේ භාෂාවෙන්. උදාහරණයක් විදිහට මම string එකක් හදුවා DTK TV කියලා. ඒකේ අර double quotes ඇතුලේ දෙන්නේ DTK TV කියලා. එතකොට මෙන්න මේ වචන ටිකට අපි කියනවා මේ literal එකක් කියලා. එහෙමත් නැත්නම් ඔයා variable එකක් හදන number එකක් මොකක් හරි number variable එකක් int එකක්. ඒ int එකේ අපි value එක විදිහට 50 දෙනවා. මේ 50 කියලා කියන්නේ මෙන්න මේකේ තියෙන literal එක. ඉතින් ඒ literal එකක් කියලා කියන්නේ ඔන්න value එකකට තමයි. ඉතින් අර අපි හදාගත්ත string variable එකේ තියෙන value එකට අපි string literal එකක් කියලා කියනවා. මෙන්න මේ වගේ දේවල් ටිකක් පොඩි පොඩි දේවල් ටිකක් මතක තියාගන්න ඕවා. ඔවා එච්චර ලොකු වැඩකට දෙන්නේ නැහැ. නමුත් අර දැනගෙන ඉන්න එක හොඳයි හින්දා මම මේ දේවල් කියන්නේ. ඉතින් ওই ටික තමයි මට අද මේ වීඩියෝ එක කතා කරන්න ඕනේ. මේක මොන හරි ප්‍රශ්න තියෙනවා නම් අනිවාර්යෙන් පල්ලෙහා comment එකක් දාන්න. ඒ වගේම තමයි ඕගලන්ට මේ සියලුම දේවල් වල reference ඕගලන්ට පල්ලෙහා description එකෙන් බලාගන්න පුළුවන් Microsoft website එකට ගිහිල්ලා. ඉතින් මේ වීඩියෝ අනිවාර්යෙන්ම යාළුවන්ට බලන්න share කරන්න. ඒ වගේම තමයි ඉස්සරහට videos බලන්න අනිවාර්යෙන් channel එක subscribe කරලා bell icon එක click කරලා තියාගන්න. ඒක තමයි මම වීඩියෝ එකක් දාපු කම වාරවල notification එක ළඟට ගන්න පුළුවන්. ඉතින් මේ වගේ තවත් interesting video එකක් කරගෙන මම එන්නම්. අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු.